අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදී හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනතාව සෞඛ්‍ය නීති පිළිපැද්දොත් තමයි කොවිඩ් පරාජය කරන්න පුළුවන් වෙන්නේ අස්ගිරි මහානායක හිමියන් පවසයි මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි मुदल पणत हरहा कलुसल्ली सुदु किरीमे उत्साहयक साजिद गेन चोदना प्रथमेन देशीय पुआत पार्लिमेंटो ईए देवन दिनटात रसुना श्रीलंका सुरकुंपत सह विनिमय कमिशन सभा पनात केटुंपत सह मुदल केटुंपत ईए दिन पार्लिमेंटोदी विवादेट गेनुना मेहदी मुदल पनात केटुंपत देवन वर कियवीमेदी विपक्षीय चंद विमसीमक इल्ला सिटी अतर एहदी पनतट पक्षव चंद 134 हिमिवू अतर विपक्षव हिमिवू चंद संख्याव 44 इन्नडतरुव अदाल पनात देक तेवन वर कियवीम संशोधन सहितव चंद विमसीमकिन तोरव सम्मत वुना वने गिजिदाय दुट्टुवत वनसाय रिदे पनिदाय वेट्टुनोत ऊकाय अतकिं कर वेलकी अतकिं दंडुबैय मरण तुनक एति मिनिसेक पनिकाय मे कोविड वसंगते निसा अपे रट विदेश विनिमय अर्बुदयकट मुहुणपानल वेला तियेनवा एक दवसक लॉकडाउन कराम एदाट कड वहेनवा कड वहुनम कडवल बडुविकिन नै बडुविकुन नैति वुनोत वेट्ट एक अपिट एन्ने नै रिसर्व स्टाम्पत अडुनाय किव्वट ए समगम अपि तिबिच्च नय बरवलुत अपि अडु करगेन विशाल व्यापारी आयोजन अभियोगे आर्थिक හරියට මේ අර්බුදයේ නිර්මාණය වීම අපි අවස්සලා බැලුවොත් මේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන පංගුවක් දේශපාලන සමහර ව්‍යාපෘති තීරෙන්නේ ඇමතිවරට ලැබුණු පංගුව මත තමුන්වංශයේ මේ දේශපාලන වෙනස් කරන්න ලෑස්තිද නෑ ඒ වගේ මේ කොවිඩ් වසංගත තත්ත්වේ මේ තරම් විශාල ව්‍යසනයක් බවට පත්ුනේ දේශපාලනේ එහෙම නෙවෙයිද එහෙම නෙවෙයි නම් කියන්නේ මේ කළු ධන එක්රස් කරගත්තු අයට නිදහස දෙන්න පනත් ගිනව සාධාරණද බමහන් බදු දැලේ ඉන්නයි බදු පැහැරලා තිනව දැන් තමුන්වංශලා යෝජනාවක් ගෙන මොකද ඒ බදු ඔක්කොම කපා හරින්න කියලා දැන් අවුරුදු 18ක හිග බදු කපා හරින්න කියලා මේ සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් නීති දෙවේ ඒ ආණ්ඩුව බදු සමාව महापारे वीधि महाजन मुदल वंचा विपक्ष नायक नव मानेक
එකට යන්න පුළුවන් වෙයි කියලා ඔක්කොම එකතු වෙලා කටයුතු කරන මේ හොරකම නවත්ව රට හදන්න පුළුවන් විරුද්ධ පක්ෂයේ සියලුම අමිතවරුන්ට මන්ත්‍රීවරුන්ට හිටපු මන්ත්‍රීවරුන්ට ලෝකෙ පුරා ගිහිල්ලා මේ හොරකම් කරපු සල්ලි වන්න පටන් ගත්තා ඩුබායි රටේ ඉඳන් නැගිරි යුරෝපෙටත් ගියා අත්අඩංගුවට ගත්තා හොයපු සල්ලියක් නැහැ කරපු දෙයක් නැහැ ව්‍යාපාරිකින්ට පමණක් නෙමෙයි මේ මැති ඇමතිවරුන්ගේ කළු සල්ලි සුදු කරන්න මේ අවස්ථාවක් ලබාගෙන තියනවා කියන එක ඉතාම පැහැදිලි මේ රටේ පාර්ලිමේන්තුවේ තුනින් දොරක් උපයෝග කරගෙන තියෙන ජනතාව වෙනුවෙන් නෙමෙයි අද ඉදිරිපත් කරන මේ පනත දැනට තියෙන සියලුම දුර්වලතාවයන් හරිගස්සගෙන ඉදිරියට යන්නට පුළුවන් වෙන පනතක් හිට තමයි මම දකින්නේ මේ අලුත් පනතෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පාරදෘශ්‍ය භාවයක් කොමිසම් සභාව සහ කොටස් වෙළඳපොළ ජාත්‍යන්තර මට්ටමේ නියාමනයක් ඇති කරන්නට අපි බලාපොරොත්තු වෙනවා මුදල් පනත් කෙටුම්පත දෙවැනි වැරි කියවි මේ පනතට තදින්ම විරුද්ධයි මොකද මේක කළු සල්ලි සුදු කරන පනතක් මේ කළු සල්ලි සුදු කරන පනතක් අපි තදින්ම විරුද්ධයි අපිට මේකට කිසිසේත්ම දායකත්වයක් ලබා දෙන්න බෑ බෙදීමක් ඉල්ලුවත් බෙදීමක් ඉල්ලනවාද බෙදීමක් ඉල්ලනවා මෙහිදී මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේදී විපක්ෂයේ ඡන්ද විමසීමක් එල්ලා සිටි අතර එහිදී පනතට පක්ෂව ඡන්ද 134ක් හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 44ක් මුදල් පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 134ක්ද විරුද්ධව ඡන්ද 44ක්ද ලැබී පනත සම්මත වූ බව ප්‍රකාශ කර දෙවන වර කියවීම සම්මතයි මුදල් පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ජවාරමට අත තියා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මුදල් පනත සම්බන්ධයෙන් අදහස් පළ කරමේ. සාධාරණව බදු ගෙවලා ජීවත් වන අතිමහත් බහුතරය අසාධාරණයක් වන ආකාරයට අයතා අන්දමින් ආදායම් උපයලා මුදල් සංගවා ගත්ත අයට ඒ කළු සල්ලි සුදු කරගන්න ප්‍රතිපාදනයන් අද රාජ්‍ය ප්‍රතිපත්ති හැටියට නිර්මාණය කරන්නට මුදල් පනත හරහා රජය කටයුතු කරලා තිබේ. එතකොට මේ බදු ගෙවන පොඩි මිනිස්සයාට කිසිම දවසක සහනයක් නැහැ. බදු නොගෙවන සමහර ධනකුවේරින්ට මේ පනත හරහා සුවිශේෂී වරදාන වරප්‍රසාද ලබා දෙයි. මොකද රටට දෙන පණිවිඩය ලුම්පන් ධනවාදයට රට තුල ඉඩක් ඇති බවයි. असीमित धन उत्पादन असीमित धनवाद अशिष्ट क्रियावली වැලිකඩ බන්ධනාකාර සංකීර්ණය හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමේදී කාන්තා රැඳවියන් සමග සිටින දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාකාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේදී කාන්තා රැඳවියන් සමග සිටින දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ අක්කර 200ක භූමි භාගයක ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයා බැලීමට Zoom තාක්ෂණයේ ඔස්සේ පැවති සාකච්ඡාව සඳහා අරලියගහ මන්දිරයේදී එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නා. රුපියල් බිලියන ජනතාව සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව කටයුතු කිරීම තුළින් කොවිඩ් වලින් රට මුදා ගැනීමට හැකියාව පවතින බව අස්කිරි පාර්ශ්වයේ මහානායක අධිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමේ. රට දිහා බලනකොට අපිට පේනවා ජනතාවගේ වැඩි අවධානයක් නැහැ මේවා පිළිබඳව. නිකන් එහේ මේ දඟලනවා මිසක් වගකීමෙන් කටයුතු කරන බව ජනතාව තුලින් දකින්නට පුළුවන්කමක් නැහැ. ඒ වගේම රජයේ සහ වෛද්‍යාංශ බොහෝ වෙහෙසෙනවා මේ කාර්යය පිළිබඳව. ඒ නිසා සෑම දිනම අපේ ජනතාව අපේ රට මේ විපතින් ගලවා ගන්නට ඕන කියනේ හැඟීමෙන් බුද්ධිමත්ව ක්‍රියා කරනවා නම් මම හිතනවා මේක ලොකු පහසුවක් වෙයි කියලා රජයටත් ඒ වගේම ජනතාවටත්
නිසා වගකීමෙන් යුක්තව හැම දිනාම කටයුතු කළ යුතුයි කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට වෙනවා. මේ ශ්‍රී ලංකා සන්නාමය යටතේ මෙරට තරුණ ව්‍යවසායකයින්ට අවස්ථාව ලබා දෙමින් මෝටර රථ නිෂ්පාදනය ආරම්භ කර ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර මෙරට තුල වාහන එකලස් කිරීමට කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා. මෙරට තුල දේශීය මෝටර රථ නිෂ්පාදන කරුවන් දිරිගැන්වීමේ අරමුණින් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙරට තුල වාහන එකලස් කිරීම සඳහා අවසර හිමි වූ බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. පැහැදිලිවම වාහන මිල වැඩිවීමක් තිබෙනවා. මෙරටට වාහන ආනයනය සීමා කරේ නතර කරේ පවතින විදේශ විනිමය අර්බුදය නිසා අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. අපි ඉතාම බලාපොරොත්තු සහගතව සිටිනවා මෙරටේ කොරෝනා තත්ත්වය ඉදිරි මාසයක දෙකක කාලය තුළ පැහැදිලිවම අඩුවේ කියන කාරණය. දැන් ලෝකයේ බොහෝ රටවල් තමුන්ගේ සංචරණ සීමා ඉවත් කරමින් සමාජ පද්ධතීන් ලිහිල් කරමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරි කාලෙදී නැවත සංචාරක ව්‍යාපාර යථාවත් වීම හරහා අපි විදේශ විනිමය අර්බුදයේ ක්‍රමානුකූල විශ්ලේෂණ බලාපොරොත්තු තිබෙනවා. එතෙක් කර්මාන්තමත්ව සඳහන් කළ එතුමාගේ කැබිනට් පත්‍රිකාවකින් මෙරට වාහන එකලස් කිරීම සඳහා අවශ්‍ය අවස්ථා ලබා දීලා තිබෙනවා. ඒහි කටයුතු පෞද්ගලික අංශය මගින් තමයි සිදු කළ යුතු වන්නේ. මේ අතර දේශීය නිෂ්පාදනය ශක්තිමත් කිරීම උදෙසා දේශීය මෝටර රථ නිෂ්පාදනය ආරම්භ කරමින් පුද්ගලික සමාගමක් ඔවුන් නිෂ්පාදනය කළ යතුරුපැදි සහ මෝටර රථ ප්‍රථම හඳුන්වා දීම ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දුන්නා. එමෙන්ම ත්‍රිරෝද රථ මෙන්ම වෙළඳ කටයුතු සඳහා කුඩා ට්‍රක් රථද ඔවුන් නිෂ්පාදනය කරනවා. එම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රටක් විදියට අපේ තරුණ පරම්පරාව මේ රට සංවර්ධනය කරන ගමනේදී අපි නිෂ්පාදන ආර්ථිකයට යන්න ඕන කියන කාරණාව අපි නිරන්තරයෙන් කතා කරනවා. ඒ වගේම තමයි අපි අපේ රටේ කවදද වාහනයක් හදන්නේ බයිසිකලයක් හදන්නේ කියන කාරණේ අපි නිරන්තරයෙන් තරුණ පිරිස විසින් අහන ප්‍රශ්නයක්. එක පැත්තකින් 150ක් 160ක් දක්වා වැලියු ඇඩිෂන් එක ලංකාවේ කළා දේශීය මේඩ් ඉන් ශ්‍රී ලංකා මෝටර් සයිකලයේ සහ වාහන නිෂ්පාදනය කරන්න පුළුවන් තැනටද පරිවර්තනය කළා තියෙනවා. මේ තරුණ ව්‍යවසායකයන්ව අපි දිරිගන්වන්න ඕනේ වගේම අපි දේශීය ආර්ථිකයක් අපි ගොඩනගන්න ඕනේ. ඒ වගේම ඉදිරි කාල සීමාවෙදී මේ අපනයන ආර්ථිකය දක්වා පරිවර්තනය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් අපේ රට කේන්ද්‍ර කරගෙන. ඔව් ඇත්තටම මේ සෙනාරෝ ATV කාර් රථය ලංකාවේ 150ක වැලියු ඇඩිෂන් එකක් කළා අපි නිෂ්පාදනය කළා තියෙනවා. කාලයක් තිස්සේ කරපු වැඩ වලින් අපි දැන් ප්‍රොඩක්ට් එක හදලා අවසන්. අපි මාකට් එකට මේ දෙසැම්බර් මාසයේදී නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ATV කාර් රථය ගත්තොත් සාමාන්‍යයෙන් විකුණුම් මිල රුපියල් ලක්ෂ 20කට පමණ ප්‍රමාණයකට තමයි විකුණන්න වෙන්නේ. ලස්සන ස්කූටර් එකක් වෙළඳපොළට ඉදිරියේදී අඳුනන දෙන්න බලාපොරොත්තු වෙනවා. රටේ වත්මන් තත්ත්වයේ පිළිබඳ දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. බ්‍රැන්ඩික්ස් පකුරාපු වෙලාවේ මොකද්ද විරුද්ධ පක්ෂය කිව්වේ? වහන්න එපා එන්නත දීපන් කිව්වා. දැන් කියනවා වහපන්. අයියේ එන්නත් ප්‍රශ්නේ නෙමෙයි, කොරෝනා ප්‍රශ්නේ නෙමෙයි. වහපු ගමන් එන සොච්චමත් එන්නේ නැහැ විදේශයන්. ඒකත් නවත්තන්න ඕනේ. විදේශ සංදිද කියලා කෙලවන්න ඕනේ. බැංකු ටික වහලා ආර්ථිකයට කෙලවන්න ඕනේ. කොරෝනා එන්නත් ටිකට කෙලවලා එන්නත් ප්‍රමාණය ගේන එකට කෙලවන්න ඕනේ. ලෙඩු වැඩි කරන්න ඕනේ. මර සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ. කොරෝනා සමග වාසිය තමයි පක්ෂය. මරුවා සමග වාසිය හපන්. දැන් මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුයි මේ කණ්ඩායමයි දයනාවන හොරා පොලිස් සෙල්ලම. දැන් ගිහිල්ලා මෙන්න අල්ලා ගත්තා කියලා දැන් මෙන්න බඩු ටික අල්ලා ගන්නවා. බඩු ටික අල්ලගෙන කියනවා 240ට වික්කොත් කන පැලෙන්න ගහනවා. මේ රටේ ජනතාවට පව්. එහෙනම් විකුණන්න ඕන තමුසෙන් 130ට තවත් රුපියල් 45ක් ලාභයට ඔන්න ආණ්ඩුව විසින්ම තමගේ මිත්‍රයින්ගේ බඩු ටික අලෙවි කරගන්න මෙන්න ආණ්ඩුව නීතියක් කියනවා. හොරත් ෂේප් ජනතාවත් ෂේප්. ඉතින් මේකට තමයි හොරා පොලිස් සෙල්ලම කියලා කියන්නේ. විපක්ෂයේ කොච්චර හඬ ගාලා කිව්වත් ආණ්ඩුව අද වැටේ හෙට වැටේ මේ විදිහට අපහසුතාවයට පත් කරන්න ඕනේ කියන කොච්චර කිව්වත් අපේ රජයක් හැටියට නිවැරදි නායකත්වය තුළ ඉදිරි ගමනක් යන්න පුළුවන් කමක් තියෙනවා. අපි වාපස්සට යවන්න දරන හැම උත්සාහයක්ම රජය නෙමෙයි අපහසුතාවකට පත් වෙන්නේ මේ රටේ ජීවත් වෙන අහිංසක ජනතාව. පහුගිය අවුරුද්ද පුරාම කොවිඩ් මර්ධන කටයුතු වලදී සක්‍රිය නොවෙච්ච ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු එකපාරට NMR එකට ගිහිල්ලා සභාපතිත් එක්ක සාකච්ඡා කරලා එළියට ඇවිල්ලා කියනකොට මේ කොවිඩ් වලට සම්බන්ධ කිසිම දත්තයකට හානි වෙලා නැහැ කියලා. එහෙමනම් අපිට මෙතන මොකක් හරි තිබුණාද කියලා සැකයක් තියෙනවා. මොකද ඒ ඇස්සේ දැන් NMR එක කියලා තියෙනවා සැප්තැම්බර් පළවෙනිදා ඉඳලා තමයි ඒගොල්ලෝ මැනුවලි මේ කටයුතු පටන් ගත්තේ කියලා. එතකොට එහෙමනම් ඊට කලින් කොවිඩ් වලට සම්බන්ධ දත්තත් මේක ඇතුලේ තිබිලා තියෙනවා. ඒවත් මෙකිලා ගිහිලා තිබෙනවා. එතකොට මේ හදිස්සියේ කොවිඩ් වලට සම්බන්ධ ඖෂධ හෝ උපකරණ සම්බන්ධයෙන් මේ දත්ත එහෙම එහෙ කරන්නට හදිස්සි ඕමනාවක් ආවේ කාටද?
මැතිවරණ සහ ඡන්ද විමසීමේ ව්‍යුහය පවතින නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ රැස් වුණා. එහිදී කේවල සහ සමානුපාතික නියෝජනයක් සහිත මිශ්‍ර මැතිවරණ ක්‍රමයක අවශ්‍යතාවය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. දැනට පවතින අයුරින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුවර සංඛ්‍යාව 225ක් විය යුතු බවත් ඉන් 140 දෙනෙක් කොට්ටාස පදනමින්ද 70 දෙනෙක් දිස්ත්‍රික් පදනමින්ද ඉතිරි 15 දෙනා ජාතික ලැයිස්තුවෙන්ද පත්විය යුතු බව මහජන එක්සත් පෙරමුණේ උපලේකම් රාජාමාත්‍ය සිසිර ජයකොඩි මහතා කාරක සභාවේදී ප්‍රකාශ කර සිටියා. මුළු රටම එක් ඡන්ද කොට්ටාසයක් ලෙස සලකා සිදු කරන වර්තමානයේ පවතින ජනාධිපතිවරණ ක්‍රමය හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් නව සංශෝධන වලදී සලකා බැලිය යුතු බවයි රජමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. අවශ්‍යතා පරිදි අතුරු මැතිවරණ පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බවද අවධාරණය කර තිබෙනවා. එමෙන්ම දේශපාලන බල අධිකාරිය බලපෑම් වලින් තොරව මැතිවරණ පැවැත්වීමේ කාල වකවානුව සහ දින නීතියෙන් නිශ්චය කළ යුතු බව මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී ගුණවර්ධන මහතා කාරක සභාවේදී ප්‍රකාශ කර සිටියා. රාජ්‍ය සහ පෞද්ගලික මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ ජාල මාධ්‍ය වලින් කෙරෙන අපේක්ෂකයන්ගේ සමානාත්මතාවයට හානි කරවන ප්‍රචාරණ වැළැක්වීම සඳහා නීතිමය විධිවිධාන පැනවිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවේ නව මැතිවරණ සංශෝධන තුලදී සියලු ජනවර්ගවල ආරක්ෂාව තහවුරු විය යුතු බවයි. මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේදී මූලික ප්‍රතිපත්තියක් ලෙස 65%ක් කේවල ක්‍රමයටද 35%ක් සමානුපාතික ක්‍රමයටද විය යුතු බවද එම පක්ෂයේ කාරක සභාවේදී අවධාරණය කර සිටියා. මූලික වශයෙන් කොට්ටාස ක්‍රමය රටට අවශ්‍ය බව දේශ විමුක්ති ජනතා පක්ෂයේ කාරක සභාවේදී පවසා සිටියා. නව සංශෝධන මගින් සුළු පක්ෂවල දේශපාලන නියෝජනය තහවුරු විය යුතු බවද එම පක්ෂයේ පෙන්වා දුන් අතර පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පොදු ක්‍රමයක් යටතේ පැවැත්වීමේ අවශ්‍යතාවයද ඔවුන් කාරක සභාවේදී අවධාරණය කර සිටියා. එත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය මේ නිමවට පත්වනවා. යලිත් හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.